සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල කොරෝනාව මෙරටින් වාර්තා වීමෙන් පසු ඉහළම රෝගීන් ගණන ඊයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට සෞඛ්‍ය මාර්ගෝපදේශ බලාත්මක කරන්නැයි මැකෝගෙන් ඉල්ලීමක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 8 ලක්ෂය ඉක්මවයි සිංගප්පූරු මහමැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජයක් මුලින්ම දේශීය පුවත් මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හමු වී මාස 4ක් ගත වෙද්දී දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා ඊයේ හමු වූ කොරෝනා රෝගීන්ගේ ගණන 300ක් මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2454ක් දක්වා ඉහළ ගියා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමෙන් අඩුවද කඳුකඩු වලින් වැඩි පිරිසක් එකවර හමු වීමත් සමග දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 463ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ 37 දෙනෙකු පසු වනවා නව කොරෝනා වෛරසයේ ආසාදිනී රෝගීන් 1980 දෙනෙකු සුවය ලැබුවා මෙරටින් කොරෝනා මරණ 11ක් වාර්තා වනවා ඊයේ දිනේ හමු වූ කොරෝනා රෝගීන් අතුරින් 283 දෙනෙකුම කඳුකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි 3 දෙනෙකු සහ පාකිස්තානයේ සිට පැමිණි 1 අයෙකුට කොරෝනා ආසාදිනී වී සිටියදී සුවා ගැනුණා. කඳුකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයන් 3 දෙනෙකුටද වෛරසය ආසාදිනී වී තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවෙකුටද වෛරසය ආසාදිනී වී ඇති බව සුවාගත්තා. ලන්ඩන් සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් කරුණායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණයට යොමු කෙරුණා. ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාම සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දුෂ්කර ප්‍රදේශයක් වන විලච්චි අධ්‍යාපන කොට්ටාසයේ පාසල් දරුවන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ ප්‍රදානය කිරීමට සමස්ත ලංකා දහම් සුවඳ පදනමේ නිර්මාතෘ පූජ්‍ය මහව කල්‍යාණ ඥාන ස්වාමින් වහන්සේ පියවර ගත්තා. දරුදරියන් 1300 දෙනෙකු සඳහා මෙසේ මුඛ ආවරණ පිරිනැමුණා. ඉන්දියාවේ කොවිඩ් වෛරසයේ ආසාදිනී වූවන්ගේ සංඛ්‍යාව 8 ලක්ෂය ඉක්මවා ගියා. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 822603ක් ලෙසයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27761ක්. එමෙන්ම ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 107 සිට 108 දක්වා ඉහළ ගොස් ඇත්තේ දින 3ක් ඇතුළතදී. මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, දිල්ලි වැඩිම ආසාදිතින් වාර්තා වන ප්‍රාන්ත බවට ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වෙවන විට ලෝක පුරා 1,26,25,191 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 73,61,585ක්. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 5,62,774ක් වාර්තා වනවා. රටවල් හා සුවන්පාල ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතින්ගේ සංඛ්‍යාව 61,067ක් ලෙසයි වාර්තා වුණේ. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 32,19,999ක්. එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 135,822ක්. ඊයේ දිනේදී වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1199ක්. බ්‍රසීල රජයේ කොවිඩ් වෛරස් තත්ත්වයේ අවතක්සේරුවට ලක් කිරීමේ හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 70,000 සීමාවට ආසන්න වී තිබෙනවා. එහි මුළු ආසාදිත සංඛ්‍යාව 1,59,103ක්. පාකිස්තානයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 75ක්. මෙවන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 243,599ක් වෙනවා. වෛරස් ව්‍යාප්තිය ශීඝ්‍ර වීමත් සමග සියලු පාසල් වසා දැමීමට හොංකොං රජය තීරණය කර තිබෙනවා. එය ලබන සන්දහා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. බ්‍රිතාන්‍ය වැසියන්ට රටවල් 70කට වැඩි සංඛ්‍යාවක සංචාරය කිරීම සඳහා අවසර ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
එමෙම බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශකයන් සඳහා පනවා තිබූ සති දෙකක නිරෝධායන කාලය අවලංගු කිරීමටද පියවර ගැනුණා. බ්‍රිතාන්‍යෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවර විට 287,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැවිසි අතර තුලදී එරටින් වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 44,602ක්. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 45,000 සීමාවට ආසන්න වී තිබෙනවා. महा मेतिवर्णेट अदाल नील चांद दैन्वीं पत्रिका तेपैलट भारदीम अद सीट सिदु किरन बव तेपैलपति रंजित आरिरत्न महता पवसनवा अद हेट सह अनिद्दायन दिनवलदी मिम्म काटेतु सिदु किरीमट नीमित बवाई ए महता प्रकाश कले නිලචන්ද දැන්නේ පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවේ බාරදීම අද සිට ආරම්භ කරන්න මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාරේ නිලධාරීන්ගෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ දිස්ත්‍රික්ක බාර ප්‍රාදේශීය තැපැල් අධිකාරවරුන් විසින් නිලචන්ද දැන්නේ පත්‍රිකා බාර ගැනීම ආරම්භ කරලා ඒ දිස්ත්‍රික්කවල පිහිටි ගමනාන්ත තැපැල් කාර්යාල සඳහා නැත්තම් තැපැල් බෙදෙන තැපැල් කාර්යාල සඳහා බාරදීමත් සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඒ කටයුත්ත සම්පූර්ණ කරලා 13 වෙනිදා සිමියංගෙන් ඒ දිනවල තමන්ගේ නිවසේ රැඳිලා ඉඳලා සතහන් සහිතව බෙදී යුතු මේ නිලචන්ද දැන්නේ පත්‍රිකාව බාර ගන්නා හැටියට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස බලාත්මක නොවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබා දුන්නේ ජුනි මාසේ 3 වෙනිදා. දැන් මාසයකටත් වඩා වැඩි කලක් සති 5ක් පමණ කාලයක් ගත වෙලා තවමත් මෙය රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් නීති කැටුම්පත් සම්පාදකතුමියගේ ගරු නීතිපතිතුමාගේ අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් අතිගරු ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් අපට දැනගන්නට තියෙනවා. නමුත් කොයි ආකාරයෙන් නොව යම් ස්ථානයකින් මේ ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදයේ ඉතා බරපතල තත්ත්වය තමයි මෙම රැලි වලට දහස් ගණන් ජනතාව සෞඛ්‍ය උපදේශ නොසලකා හරිමින් උරෙන් උර ගැටෙමින් මොණු ආවර නැතිව අල්ලමින් එකිනෙක මුසු වෙමින් එම රැස්වීම වලට සහභාගී යම් ආකාරයකින් ආසාදිතූ එක් තැනක් සිටියොත් එය රෝගී පැතිරීමට හේතුකාරක වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙම මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ නාවලපිටිය ප්‍රදේශයේදී ජනතාව හමු වුණා. නාවලපිටිය බස් නැවතුම් පොලේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වීම සඳහායි ජනාධිපතිතුමා මෙලෙස පැමිණ තිබෙන්නේ. ජන හමුව සංවිධානය කළේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද ආනන්ද අලුත්කමගේ මහතායි. පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. ජනතා ගැටළු වලටද ජනාධිපතිතුමා ඇහුම් කන් දුන්නා. එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ ශක්තිමත් විපක්ෂයක් වීමට නොව සිරිකොත රැකගැනීමේ අභියෝගයට මුහුණ දීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පානදුර තල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර අපේක්ෂක ජගත් අංගගේ මහතායි ජන හමුව සංවිධාන කළේ. පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට සහභාගී වුණා. පසුගිය දවස් දෙකේ දිස්ත්‍රික්ක කීපයකටම ගියා. ගිය හැම කැලඳිම එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝ අපිත් එක්ක අත්වැල් බඳ ගන්නවා. මම ඇහුවා ඇයි මොකටද අපිත් එක්ක එන්නේ කියලා. එතකොට කියන්නේ කොහෙද තියෙන්නේ පක්ෂේ? UMP දෙකට කැඩිලා රනිල් එක පැත්තකින් සටන් කරනවා. සජිත් අනිත් පැත්තෙන් සටන් කරනවා. දෙන්නම සටන් කරන්නේ ආණ්ඩු පක්ෂය හදන්න නෙවෙයි. මේ ඔවුන් කියන කතාව. ඔවුන් තරම් කරන්නේ මේ සිරිකොත අල්ලන්න. ඒකේ හින්දා තමයි අපිත් එක්ක එන්නේ කියලා. මේ තරුණයන්ගේ මතය අපිට යන්න ගමනක් තියෙනවා. අපි රට විකුණන්නේ නැහැ. බොහොම පැහැදිලිව අපි තමුන් නාන්සේලාට කියනවා. ඒකයි අපි කතා කරන්නේ.
අද සියලු බලවේගයේ කවු වෙලා තියෙනවා අපේ ජයග්‍රහණය ගැන අපිට කිසි කලබලයක් නැහැ මොකද අපි දන්නවා ජයග්‍රහණය මොකද අපි 3න් 2 කේ බලය අපිට ලබා ගන්න ඕන ඒ සඳහා තමයි අපි අද කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මතුකමදීද ජන හමුවක් පැවැත්වුණා කලුතර දිස්ත්‍රික්කයේ සඳහා විශ්වවිද්‍යාලයක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීව සිටි පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වුණා ඒ කලුතරදී එමෙන්ම බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙන්ම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක්ද කලුතරදී අග්‍රාමාත්‍යවරයා හමු වී පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා ඒ කලුතර පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ විශාල මුදල් ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමේ හැකියාව පවතින බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. නැගෙනහිර කොළඹ එක්සත් ජාතික පක්ෂ ජන හමුවකට එක් විමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. නැගෙනහිර කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ටයිටස් තිසේරා මහතා සංවිධානය කළ මෙම ජන හමුව පැවැත්වුණේ කිරුළපනදී. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකුද ජන හමුවට එක් වුණා. මම එකක් කියන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එක්ක අපි ගිහින් වොමනා මුදල් වලින් කොටසක් හරි ලෙතනින් ලබාගෙන ඉතුරු ඒවා අපි එක්ක මිත්‍ර රටවල් වලින් අරගන්නවා. ඩොලර් මිලියන 6000 කොහොමවත් අපි හොයනවා කියලා මම මෙතෙන්ට ප්‍රතිඥා දෙනවා. ඒ සල්ලි හම්බුනම රුපියල ශක්තිමත් වෙනවා. කොන්දේසි විරහිතව ජනතා ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා තමන් ඉදිරිපත් වන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හමුවකට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. සමගි ජනබලවේගයේ ප්‍රධානිය හැටියට රටේ ජනතාව තීන්දුව කරාම අග්‍රාමාත්‍යවරයා හැටියට අපි විශේෂ සෞඛ්‍ය කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරලා සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව අපි බොහොම කුළුණු වැඩසටහන ක්‍රියාත්මක කරන අදහස කරනවා. මම බොහොම දරුණු මතයක් දරනවා මද්රව්‍ය ශේෂ්ත්‍රයේ ඒ වගේම ත්‍රස්තවාදී ශේෂ්ත්‍රයේ අනිවාර්යයෙන්ම මරණීය දඬුවම් ක්‍රියාත්මක වෙන්නට තෝරන නිවැරදි දේ කරන්නට බියවන්න හොඳ නැහැ. මං හිතන්නේ නිවැරදි දේ කළා පරදිනක හොඳයි, වැරදි දේ කළා දිනනවට වැඩියි. ඒ නිසා මං හිතන්නේ ජනතාවගේ පැත්තෙන් අපි බොහොම ප්‍රගතිශීලී වැළපිළිවෙළක් අනුගමනය කරන දේශපාලන ප්‍රවාහයක් වෙනවාමයි. රට සුරක්ෂිත වී ඇත්තේ ශක්තිමත් නායකත්වයක් තිබෙන නිසා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මේ මහතා මේ අදහස් පළ කළේ බම්බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව පාර්ලිමේන්තුවක් නැති වෙලාවක පළාත් සභාවක් ක්‍රියාත්මකව නැති වෙලාවක අලුතෙන් ණය ගන්න බැරි වෙලාවක මොකද ණය සීමා වැඩි කරගන්න දුන්නේ නැහැ ගිය පාර්ලිමේන්තුව ණයත් අලුතෙන් නොගෙන මුදලුත් අච්චු ගහන්නේ නැතුව අලුතෙන් රාජ්‍ය සේවකයන්ටත් gedare ඉඳද්දිත් ප්‍රවාහන දීම නැතුළු පඩියත් ගෙවාගෙන රුපියල් 5000 ගානේ දෙමළ සිංහල මුස්ලිම් ભેදයකින් තොරව හැම අවශ්‍ය පවුලකටම බෙදලා මාස දෙකක් ඒ කටයුතු කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න සුවිශේෂී පියවර අරගෙන තියෙනවා කවුරුත් අද පිළියරගත යුතුයි රටක සුරක්ෂිත භාවය සාමකාමී බව නිදහස නිර්මාණය වෙන්නේ ශක්තිමත් නායකත්වයක් තියෙන වෙලාවට දුර්වල නායකත්වයක් ආපු වෙලාවට පාතාලේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා කප්පංකාර ක්‍රියාකාරකම් වැඩි වෙනවා ඒක උතුරද දකුණද උඩ රටද මැද රටද කියලා වෙනසක් නැහැ දැන් අද පාතාලේ කල්ලි කණ්ඩායම වල බලය දවසින් දවස මට්ටු වෙමින් පවතිනවා ඉතින් මේ සියල්ල කරන්න නම් ශක්තිමත් නායකත්වයක් අද අපිට තිබෙනවා උතුර දකුණ ભેදයකින් තොරව වැඩ කරන මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා බම්බලපිටිය පිල්ලෑර් කෝවිලේ ආශිර්වාද පූජාවකටද එක් වුණා. ජිනීවා යෝජනා වලින් ඉවත් වූ පරිදිම රටට අහිතකර ගිවිසුම් වලින් ඉවත් වීමට ක්‍රියා කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බත්රමුල ප්‍රදේශයේ සිය මැතිවරණ බෙහෙවුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි මේ වෙන විට ජාතිය පාවා දුන් වීරවදාර රණවීරවන් යුද්ධාධිකරණයට ගෙන යාමේ මහා ජාතික අපරාධයට අක්ෂන් තබපු ගිය ආණ්ඩුවේ ජිනීවා ගිවිසුමෙන් අයින් වෙන්නට කටයුතු කරන බව ලෝකයාට ප්‍රකාශ කළ ඉවරයි. ඒ වගේම අනෙකුත් අක්ෂන් තබා තිබෙන රටට හානි කර කිසිම ගිවිසුමක් අපි ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයක් නොමැති බව ඉතාම වගකීමෙන් මේ අවස්ථාවේදී අපේ කඳවුර වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමැතියි. පොලිසිය කළ වෙඩි තැබීමකින් මොරටුව ලුණාව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
අගුලන පොලිස් ස්ථානයේ නිරතරින් පිරිසක් ඊයේ රාත්‍රියේ හදිසි මාර්ග බාධකයෝ දා වාහන පරීක්ෂා කිරීමෙන් සිටියදී ත්‍රිරෝද රථ දෙකක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. එම ත්‍රිරෝද රථ පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිරතරින්ට ගල් වලින් පහර දීමට උත්සාහ කර ඇති බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කරන්නේ. පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු කුසේ රාජකාරී ගිනියවෙන් වෙඩි තබා තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙසේ මන්නේට පත්වැත්තේ වයස අවුරුදු 39ක පුද්ගලයෙක්. මහමැතිවරණ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජිතින් දැක්වූ අදහස් 2020 ජනමතය තුලින් අලියත් එක්ක නෙවෙයි අපිට ප්‍රශ්න තිබුණේ ඇත්ගවුවත් එක්කයි ප්‍රශ්න තිබුණේ ජනාධිපති ඡන්දේ වගේ අදත් අපේ කකුලෙන් අදිනවා ඒගොල්ලන්ගේ සමහර අපේක්ෂකයෝ රැස්වීම් වල කියනවා අලියට ඡන්ද දෙන්න බැරි නම් පොහට්ටුවට දෙන්න මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන්නේ අපිට තියෙන්නේ කොන්ත්‍රාත්තු කරන්නේ ජනතාවේ කොන්ත්‍රාත්තු ඒ රෙන්න අපිට කාගේවත් ඩීල් නැහැ ඔය කතා කරන කණ්ඩායම අපි ප්‍රශ්න කරනවා අර සංස්කෘතික අරමුදල ගැන පත්‍රවල ගියාම කට වහගෙන හිටියයි සංස්කෘතික අරමුදලේ එක්ක තියෙන ඩීල් එක කාටද තියෙන්නේ කියලා රටම දන්නවා ආණ්ඩුව 5000 දෙනකොට මම 20000ක් දෙන්නම් කියනවා 20000 ගණන් හදා බලන්න කොච්චර දෙන්න පුළුවන්ද කියලා 20000ක් දෙනකොට අවුරුද්දකට රුපියල් බිලියන 480ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න ඕනේ බිලියන 480ක් වෙන් කරන්න කොහෙද අපේ රට අපේ භාණ්ඩාගාරට අවුරුද්දකට හම්බෙන්නේ බිලියන 1700යි කියන්න පුළුවන් එහෙමනම් ඉතින් අර මධ්‍යම සංස්කෘතික අරමුදල වගේ තියෙන්න ඕන කොයි හරි යාර ගන්න පුළුවන් දැක්ද යා ටික එතුම පස්සේ ගිහිල්ලා තේරුමක් නෑ අර මොකද්ද පස්සේ ගියා වගේ තමයි වෙන්නේ රහලි ක්‍රමසිංහ මහත්ය කොහොමත් මේක නොකව අද සජීව ප්‍රේමදාස මහතා ඉතාම දුර්වල අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරනවා. දැන් මෙතුමට 20000 දෙන්න අඩුම ගන්නේ අගමැතිකම නෙමෙයි, ඇමතිකම නෙමෙයි. අද විපක්ෂයේ කොටස් වලට මන්ත්‍රීකමවත් විශ්වාස නැතුව ඉන්නේ. අනේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව ඉන්න කාලේ සම්මුතිකාරයෙක්ට කියෙන් දුන්නේ. වැඩිහිටියන්ට කියෙන් දුන්නේ. රුපියල් 2000යි. ඒ කාලේ 20000 දෙන්න තිබුණා. හැබැයි පෙරතුණම තමයි 20000 දෙන්න කතා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමත් දැඩි ලෙස මේ ටෙලිෆෝනියට බයයි. නාම යෝජනා අවලංගු කරන්නට ගියා, අධිකරණයට ගියා, මොකටවත් බැරි වුණා. දැන් අවලාද නගමින් නොයෙක් විදිහේ චෝදනා කර. මේ ඡන්දේ ප්‍රතිඵලයක් එක දැනේවි. රටේ ජනතාව හොඳ කණේ පාරක් එක්සත් ජාතික පක්ෂ ඔය දෙතුන් දෙනාට ගහනකොට මේ සියලු ජනතාවයකට ඒක ආරස් වෙලා ලෑස්ති ටෙලිෆෝනිය ජයග්‍රහණය කරවන්න. අලිය හැමදාම දිනනවා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ එක කල්ලියක් ඉඳගෙන මේ දිනන අලියව හැමදාම නැති කරනවා. එක්සත් ජාතික පක්ෂයක එක්කෙනාට ඕනේ විදියට විනාශ කරන්න දෙන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ අයිතිය තියෙන්නේ සමග ජන බලවේගයටම තමයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ අලිය තියෙනවා. සිරිකොත තියෙනවා. පක්ෂේ නාම පූර්ව තියෙනවා. මිනිස්සු නැහැ. දේශපාලනය කරන්න ඕනේ මිනිස්සුත් එක්ක. අලියට ඡන්ද දෙන එකේ තේරුම නැහැ. කෙලින්ම හෝටුවටම දීලා දාන්නේ කොහොමද? අලියට දෙනවා නම් කවුරු හරි අලියා හොඳ නැහැ කියලා සිංහයා වගේ කෑ ගහලා එළියට ගිහිල්ලා අද නරියෝ වගේ කෑ ගහනවා නේද? උන්ට අලියා හොඳ නැහැ. නමුත් අලියාගේ වලිගේ එල්ලිලා යන්න හොඳයි. අලියේ ගැඟුරේ මැස්සෙක් වැස්සයි කියලා අලියට ප්‍රශ්නයක් ඇති වෙනවා. රනිල් අකිල කියනවා මේ පාර්ලිමේන්තු මැතිවරණ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අරලියගහ මන්දිරය අල්ලගන්න කියලා. සජිත්ගේ පාර්ශවයේ කියනවා ඒගොල්ලෝ මේ මැතිවරණය කරන්නේ සීනිකොත අල්ලන්න කියලා. අනේ මේකට අපේ රටේ ඡන්දයක් තියන්න ඕනේ. කිලා අල්ලගන්න කනේ තියෙන්නේ දෙගොල්ලත් එක එකතු වෙලා. අර දද්දොස්තර කිව්වේ මහින්ද රාජපක්ෂ 25ක් කිරේ, ඕටාබේ රාජපක්ෂ 35ක් කිරේ, බැසිල් රාජපක්ෂ 45ක් කිරේ. ඔය ඉතින් අපිත් බලාගෙන ඉන්නේ. දැන් පුතේ අහිරේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන කිඹුල් හමක්. මේක ගහන්න ගහන්න පදන් වෙනවා. අපි ගහනකොට ඒ දවස්වල කිව්වා වැඩේ වරද්දා ගන්න එපා. ගැහුවොත් පදන් වෙනවා කියලා. හරිනේ වැඩේ. කිව්වා වගේම අයියලා ඔක්කොම ගෙවල්ලාද. දැන් කොහෙද? පක්ෂෙත් දෙකට කැඩිලා. අලිය දෙකට කපාගෙන මේක බෙදා ගන්න බැරුව දැඟලුවා. දැන් පාට. අයියෝ විලි ලැජ්ජා මේ රටේ ප්‍රශ්න නෑ වගේ. දැන් විදේශ පුවත් සිංගප්පූරු මහමැතිවරණෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට රට පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය සමත් වී තිබෙනවා. 61.2% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 93න් 83ක්ම ජයගෙන ඇත්තේ පාලක පක්ෂයයි. ඒ අනුව සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ පුත් ලී ෂේන් ලූන් නැවතත් රට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වනු ඇති. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. සුබ දවසක්.